තෙරුවන් සරණයි. ලංකාවාසී කාරුණික පින්වතුනි, මේ මොහොත වන විට රට තුළ දේශපාලනික වශයෙන් දැඩි අස්ථාවර තත්ත්වයක් උදා වෙමින් තිබෙන බව, ඇති වෙමින් තිබෙන බව අපට දැක ගන්නට ලැබෙනවා. මේ වෙලාවේදී මා ඔබට ඉතාම කෙටි ඉල්ලීමක් සිද්ධ කරන්නට කල්පනා කළා. පොදුවේ අපේ මහ ජනතාව වෙනුවෙන් මේ ඇති වෙලා තිබෙන තත්ත්වය අපි කාටවත් නිරවුල්ව පැහැදිලි කර ගැනීමේ හැකියාවක් සැබවින්ම නැහැ. මේ සිද්ධ වුණේ කොහොමද? මේ සත්‍ය කුමක්ද? අසත්‍ය කුමක්ද? මේ නීතිය විරෝධීද? නීතියට එකඟද? සැබවින්ම අපි දන්නේ නැහැ. ඒ නිසාවෙන්ම අපේ ජනතාවගෙන් ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඉල්ලා සිටිනවා, ඔබ කිසිම කෝලහාල ක්‍රියාවකට මොන හේතුවක් නිසාවත් මැදිහත් වන්නට එපා. දේශපාලකයින්ට ඔවුන්ගේ ඒ ප්‍රශ්නය මොකක්ද කියලා තේරුම් අරන් විසඳා ගන්නට, ඔවුන් ඇති කරගත්තු ප්‍රශ්නය ඔවුන්ටම විසඳා ගන්නට ඉඩදී අප හැම කෙනෙක්ම පාහේ බොහොම සංයමයෙන්, බොහොම නුවණින්, ඉවසීමෙන් කටයුතු කළ යුතුයයි මා මෙහිදී ඔබට යෝජනාවක් ලෙස සිහිපත් කරන්නට කැමතියි. මොකද අවසාන වශයෙන් මරා ගැනුනොත් මැරෙන්නේ සාමාන්‍ය මිනිස්සු. හිරගෙවල් වලට ගියොත් හිරගෙවල් වලට යන්නේ සාමාන්‍ය මිනිස්සු. අන්තිමට ඔබව අපව බලන්න සිද්ධ වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටමයි. ඒ නිසා අපි සාමාන්‍ය මිනිස්සු ලෙස බුද්ධිමත්ව, පුරවැසියෝ ලෙස බුද්ධිමත්ව මේ වෙලාවේදී කටයුතු කරමු කියලා ඉතාම මෙත්සිතින් යුක්තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ පක්ෂයේ කුමක් වුණත් ඔබ මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන්න. කැරලි කෝලහාල තත්ත්වවලට ඔබ මැදිහත් වෙන්නට යන්න එපා කියන එක ඉල්ලා සිටිනවා. නිසක වශයෙන්ම දවස් කීපයක් ඇතුළත මේ තත්ත්වය විසඳේවි කියලා අපි බලාපොරොත්තු වෙමු. කවුරුන් බලයට පත් වුණා, කාට බලය ගිලිහුණා, එය නෙමෙයි අපේ ප්‍රශ්නය විය යුත්තේ. මේ නිසා රට, ජනතාව අනතුරකට යනවද කියන එක, ජීවිත නැති වෙනවද කියන එක. ඒ තත්ත්වයකට රට යන්නට නොදී, මේ රටට එවැනි තත්ත්වයක් උදා වෙන්නට නොදී, මේ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනතාවගේ, දරුවන්ගේ ජීවිතත්, අපේ වතු මුදල් වලින් ගොඩ නගන දේපලත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හැම දිනම අගතියට නොගිහිල්ලා සිහි නුවණින් කටයුතු කරන්නට කියලා ඔබ හැම දිනාගෙම මේ වෙලාවේදී ටිකක් රැබෝ වෙලා තිබුණත් මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉල්ලා සිටිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.